ආයිබුවන් දුවේ පුතේ 10 ශ්‍රේණිය විද්‍යාව පළමු ඒකකය ජීවී රසායනික පදනම පාඩමේදී අපට හමු වෙනවා කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන සහ ලිපිඩ ආහාර තුල අඩංගු දෙයි හඳුනා ගැනීමේ පරීක්ෂණ මෙම වීඩියෝයේ සිට අප ඒ පිළිබඳව සොයා බලමු කාබෝහයිඩ්‍රේට් වර්ග අතුරින් පොලිසකරයිඩ වලට අයත් වන පිෂ්ඨය හඳුනා ගැනීමේ පිෂ්ඨ පරීක්ෂා සිදු කරමු පිෂ්ඨය අඩංගු ආහාර වන්නේ අල බතල ධාන්‍ය තිරුඟු පිටි වැනි විද්‍යාගාරයේදී පිෂ්ඨය හඳුනා ගැනීම සඳහා ප්‍රතිකාරකයක් ලෙස යොදාගන්නේ මධ්‍යසාරීය අයඩින් ද්‍රාවණය අයඩින් විද්‍යාගාරයේ තිබෙන කුඩා කළු පැහැති ස්පටික වර්ගයක් එය වඩා හොඳින් දියවන්නේ මධ්‍යසාරවල මේ පරීක්ෂණය සඳහා අප යොදාගන්නේ තිරුඟු පිටි ස්වල්පයක් අයඩින් ද්‍රාවණයක් පළමුව සාදා ගන්නවා. පිෂ්ඨයේ සහිත පාන් පිටි ස්වල්පයකට අයඩින් ද්‍රාවණයෙන් බිඳු කිහිපයක් එක්කල විට වර්ණ විපර්යාසය නිරීක්ෂණය කරන්න පුළුවන්. පිටි ස්වල්පය මතට අයඩින් බිඳු කිහිපයක් එක්කල විට එය දම් පාටට හුරු නිල් පාටක් ඇති කරන බව දක්නට ලැබෙනවා. අප අයඩින් ද්‍රාවණයෙන් බිඳු කිහිපයක් පිෂ්ඨය දියකර සාදාගත් පිෂ්ඨ ද්‍රාවණයකට එක් කර බලමු. එවිට ද්‍රාවණය දම් පාටට හුරු තද නිල් පාටක් දක්නට ලැබෙනවා. එම නිසා පිෂ්ඨය හඳුනාගත හැක්කේ දුඹුරු පැහැති අයඩින් ද්‍රාවණ ස්වල්පයක් යෙදූ විට දම් පාටට හුරු නිල් පාටක් ඇති කරනු ලබන්නේ පිෂ්ඨය බව අපට නිගමනය කරන්න පුළුවන්. කෙසෙල් කැබැල්ලකට දුඹුරු පැහැති අයඩින් බිඳු කිහිපයක් යෙදුවොත් අපට දැකිය හැකි නිරීක්ෂණය කුමක්ද? කෙසෙල් වැනි පළතුරු වල අඩංගු වන්නේ ග්ලූකෝස් ෆෘක්ටෝස් වැනි මොනෝසකරයිඩ. එහි පිෂ්ඨය අඩංගු වන්නේ නැහැ. එම නිසා දුඹුරු පැහැති අයඩින් වල වර්ණ වෙනසක් දක්නට ලැබෙන්නේ නැහැ. අප අයඩින් ලබා ගන්නේ පොටෑසියම් අයඩයිඩ් ද්‍රාවණයකින්. එය තද දම් පාටයි. පිෂ්ඨයේ ඇති විට පමණක් පොටෑසියම් අයඩයිඩ් වල දිය වූ අයඩින් තද දම් පාටක් ඇති කරනවා. මේ අර්ථාපල් අලකැබලි ද්‍රාවණයකට අර්ථාපල් අලකැබලි වලට අයඩින් යෙදුව විට තද දම් පාටක් ඇති වෙනවා. එහෙත් ලෙමන් වල පිෂ්ඨය නොමැති නිසා අයඩින් වල වර්ණ වෙනසක් ඇතිවන්නේ නැහැ. ජීවී රසායනික පදනම 10 ශ්‍රේණිය පළමු පාඩමේ ආහාරවල පෝෂක හඳුනා ගැනීම ඇතුළු ප්‍රායෝගික පරීක්ෂණ නමයක් තිබෙනවා. සයන්ස් ඇයි YouTube චැනලයේ සමග දිගටම සම්බන්ධව සිටින්න subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අපි හැම පරීක්ෂණයක්ම අරගෙන එනවා. පිෂ්ඨය හඳුනා ගැනීම. පිෂ්ඨය හඳුනාගන්නේ දුඹුරු පැහැති අයඩින් ද්‍රාවණයක් පිෂ්ඨය සහිත ආහාරයකට පිෂ්ඨයට යෙදුව විට තද දම් පාටට හුරු නිල් පැහැයක් ඇති වෙනවා.
මීළඟ පරීක්ෂණයේදී ග්ලූකෝස් හඳුනා ගනිමු. අයිබෝවන්.